ආයුබෝවන් කියලා පිළිගන්නවා SL construction channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ මම කතා කරන්නේ AutoCAD ගැන AutoCAD වල මෙන්න මෙතන තියෙනවා rotate කියලා එකක් ඒ වගේම මෙතන තියෙයි scale කියලා එකක් අන්නේ rotate එකයි scale එකයි පාවිච්චි කරනකොට වැදගත් වෙන point එකක් අපි මේ වීඩියෝ එකේදී බලමු මේකට මුලින්ම අපි object එකක් ඇඳගෙන ඉමු මෙහෙම object එකක් ඇඳලා අපිට මේක රොටේට් කරන්න පුළුවන් මෙන්න මෙතනින් රොටේට් කියන කමාන්ඩ් එකට ගිහින් සිලෙක්ට් ඔබ්ජෙක්ට් දුන්නා ඊට පස්සේ එන්ටර් කරා ඊට පස්සේ බේස් පොයින්ට් එක පෙන්නවා මේ විදිහට අපිට මේක රොටේට් කරන්න පුළුවන් ඕනේ පැත්තකට නමුත් අපිට මේක කෙලින්ම ඒ කියන්නේ මෙන්න මේ පාදය කෙලින්ම සිරස් වෙන විදිහට අපිට මේක පිහිටවන්න බෑ සාමාන්‍ය විදිහට රොටේට් කරනකොට ඒ වගේ මේක තිරස් වෙන්නත් හරියටම රොටේට් කරන්න අමාරුයි සාමාන්‍ය විදිහට රොටේට් කරනකොට අන්න ඒ විදිහට සිරස්වාරේ තිරස්වාරේ මෙන්න මේ පාදයේ ගන්න විදිහට රොටේට් කරන්න කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේදී බලමු. ඒක කරන්න තමයි මෙන්න මෙතන රෙෆරන්ස් කියන එක තියෙන්නේ. ඒක කරන්න මෙහෙමයි. අපි මෙහෙම රොටේට් කරන්න නැතුව මේක එක්සිට් වෙන්න. ඊපස්සේ ආපහු රොටේට් කියන කමාන්ඩ් එකට යන්න. සිලෙක්ට් ඔබ්ජෙක්ට් විදිහට මේක දීලා එන්ටර් කරා. බේස් පොයින්ට් එක විදිහට මේක පෙන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන රෙෆරන්ස් ස්කේල් එකක් ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ආනවා ස්පෙસિෆයි ද රෙෆරන්ස් ඇන්ගල් කියලා ඒකට අපිට ඕන කියලා ඉතින් මෙන්න මේක සිරස්ව ගන්න මෙන්න මේ පාදයේ සිරස්ව අපිට මෙතින් එන විදිහට ත්‍රිකෝණ තියා ගන්න ඕනේ ඒකට ගන්න මෙන්න මේ පාදය අපි පෙන්නනවා මෙතන ඇන්ගල් එකක් ඉන්න මේ ලයින් එක තමයි පෙන්වන්න ඕනේ අපි ඊට පස්සේ අපිට ඕන කියලා ඉතින් මෙතනින් සිරස්ව තියා ගන්න එතකොට ඒ ඇන්ගල් එක දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි x අක්ෂයේ ඇන්ටි ක්ලොක් වයිස් පැත්තට තමයි අපි ධන දිශාව කියලා හදාගන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ පැත්තට යනකොට අංශක 90ක් කරගෙනවා. මෙතන ඉඳලා මේ පැත්තට යනකොට අංශක 180ක්. ඒකින්ද අපි මෙතනට සිරස්ව තියාගන්න ඕන මේක දෙන්න ඕනේ අංශක 90 විදිහට. අපි මෙතන අංශක 90 ටයිප් කරලා එන්ටර් කරමු. එතකොට කට්ටියට පේන්නේ නැති මෙන්න මේ ලයින් එක සිරස් වෙන විදිහට මේක රොටේට් වෙලා ආවා. අපිට සාමාන්‍ය විදිහට රොටේට් කරලා මෙන්න මේ මේ ලයින් එක සිරස්ව ගන්න බෑ කොයි වෙලේවත්. ඒකෙන් බලමු අපි මෙන්න මේ පාදේ සිරස්ව වෙන විදිහට කොහොමද රොටේට් කරගන්නේ කියලා දැන්. මුලින්ම රොටේට් වලට ගියා, සිලෙක්ට් ඔබ්ජෙක්ට් විදිහට මේක දුන්නා, එන්ටර් කරා. බේස් පොයින්ට් එක විදිහට මේ පොයින්ට් එක දෙමු. දුන්නා ඊට පස්සේ රෙෆරන්ස් ක්ලික් කරා. ඊට පස්සේ රෙෆරන්ස් ඇන්ගල් කියන එකට අපි මෙන්න මේ පාදේ පෙන්නනවා. ඒ කියන්නේ x අක්ෂයේ ඉඳන් මෙන්න මේ කෝණය හදාගන්නවා රෙෆරන්ස් ඇන්ගල් එක විදිහට. ඊට පස්සේ ස්පෙસિෆයි ද නිව් ඇන්ගල් එක අපි දෙන්න ඕනේ අංශක 90ක් මොකද මෙතන ඉඳලා මෙතනට අංශක 90ක් වෙන හින්දා අංශක 90 දුන්නා එන්ටර් කරා එතකොට ඒක සිරස් වුණා කියන්නේ මේ x අක්ෂයේ ධන පැත්තේ ඉඳන් අංශක 90ක් මේ පැත්තට කරගලා ඒ ලයින් එක එතන පිහිට වුණා ඊයර අපිට කැමති ඇන්ගල් එකකට රොටේට් කරගන්න පුළුවන් මේන්න මේ විදිහට අපිට හරියටම සිරස් තිරස් රේඛා තියෙන ඔබ්ජෙක්ට් එක ගන්න අපිට ලේසියෙන් රොටේට් කර හැකියි. නමුත් මේ වගේ ඇදේට ඇන්ගල් දෙනකොට රොටේට් කරගන්න අමාරුයි. හරි ඒ වගේම තමයි මෙතන තියෙන ස්කේල් එකත්. ඒ ස්කේල් එකත් අපිට රෙෆරන්ස් පොයින්ට් එකකට සාපේක්ෂව ස්කේල් කරගත්තා. එහෙක් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපි හිතුව මෙතන බොක්ස් එකක් ඇඳලා තියෙයි මේ කුඩින් ආය අපි ත්‍රිකෝණයක් අඳින්න මෙතන පොඩියට. හරි අපි දැන් ත්‍රිකෝණයක් ගන්න අපි හිතමු මේ ත්‍රිකෝණය මෙන්න මේ පාදය මේ තියෙන අට පාදය අපිට මෙන්න මේ ගානට ලොක් කරගන්න ඕනේ කියලා. එතකොට මේක ස්කේල් වෙලා ලොකු වෙනවා. අපිට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙකෝ. මෙතන ඉන්න මෙතනට දිගමනගෙන ඊට පස්සේ ඒ වගේ දිග කී ගුණයක් තියෙද කියලා බලලා ස්කේල් කරන එක. ඒක නමුත් ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි. ඊට වඩා අපිට මෙන්න මෙතන තියෙන රෙෆරන්ස් කියන එකෙන් ලේසියෙන් කරගත්ත හැකි. ඒකට යන්න ස්කේල් ගියා ඉස්සස් ඔබ්ජෙක්ට් එක පෙන්නවා එන්ටර් කරා බේස් පොයින්ට් එක විදිහට මෙන්න මේ පොයින්ට් එක දුන්නා ඊපස්සේ මෙතනක් තියෙනවා රෙෆරන්ස් ස්කේල් එකක් අන්නේ රෙෆරන්ස් කියන එක ක්ලික් කරන්න එහෙම රෙෆරන්ස් කියන එක ක්ලික් කරේ නැත්නම් අපිට අපි මේ මවුස් එක එහාට මෙහාට ගෙනියනකොට මේ පොයින්ට් එක එහාට මෙහාට යනවා අපිට හරියටම මෙතනට ගන්න බෑ රෙෆරන්ස් කියන එක ක්ලික් කරන්න ඒකට ක්ලික් කරන්න පුළුවන් නැත්නම් ආරෝ බන්න පුළුවන් ආරෝ බල එන්ටර් කරන්න පුළුවන් ඊට පස්සේ අහනවා රෙෆරන්ස් ලෙන්ත් එක කීයද කියලා ඒකට අපි දෙන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට
ඊට පස්සේ new length එක දෙන්න කියලා කියනවා. එතකොට new length එක විදිහට අපි මෙතනට යනකොටම ඒක ඔටෝමැටිකලිම ලොකු වෙනවා. අපිට ඉස්සෙල්ලා මෙතන කොඩියට තිබ්බ ත්‍රිකෝණය දැන් මෙන්න මේ පාදයේ බේස් කරගෙන ලොකු ත්‍රිකෝණයක් අපි ඇඳගත්තා. ඒකේ තවත් උදාහරණයක් බලමු. අපි හිතමු මෙන්න මෙතන මෙහෙම සර්කල් එකක් ඇඳලා තියෙයි කියලා. අපි හිතමු මෙන්න මේකේ අරය අපිට මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙන දුරට ගන්න ඕනේ කියලා. එහෙමනම් අපි කරන්න ඕනේ මේකේ අරයයි මෙන්න මේ පාද දිගේ අරගෙන මේ පාද දිගේ මේකේ අරයෙන් බෙදලා ඒ ගුණය ලොක් කරන එක. ඒක කරන්න අපිට කැල්කියුලේෂන් එකක් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට මෙතන ස්කේල් ඕ රෙෆරන්ස් කියන එකෙන් අපිට ඒක ලේසියෙන්ම කරගත්ත හැකි. ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරා. ඒක සෙන්ටර් කරා. බේස් පොයින්ට් එක විදිහට මේ පොයින්ට් එක දුන්නා. ඊට පස්සේ මෙතන තියෙන රෙෆරන්ස් කියලා රෙෆරන්ස් කියන එක ක්ලික් කරා. ස්පෙසිෆයි රෙෆරන්ස් ලෙන්ත් කියලා තියෙයි. එතකොට මෙන්න මේ ලෙන්ත් එක දුන්නා. ඊට පස්සේ ස්පෙසිෆයි නිව් ලෙන්ත්. ඒ කියන්නේ මෙන්න මේ ලෙන්ත් එක. මේ ලෙන්ත් එක යනකොට ඔටෝමැටිකලිම එයා ස්කේල් වෙවි තමයි යන්නේ. අපිට ඕන පොයින්ට් එකට ගියා ක්ලික් කරා. එතකොට ඒක ඒ ගානට ලොකු වුණා. මේ වගේ ස්කේල් කරන එක අපිට ප්‍රැක්ටිකලි හම්බෙන තැනක් තමයි මෙන්න මේ වගේ තැනක් අපි හිතමු. අපි D2 කියන දොර හරියට මෙන්න මේ બ્લોක් එක හදාගත්තා. මේ දොර අපි બ્લોක් එකක් විදිහට හදාගෙන තියෙනවා. නමුත් අපිට මේක මෙතෙන්ට ගෙනෙනකොට මේ D3 කියන දොර පොඩි ඒ හින්දා මේක පොඩි කරගන්න ඕනේ. අන්න ඒ වගේ තැනකදී අපිට මෙන්න මේ රෙෆරන්ස් විදිහට මේ બ્લોක් එක යූස් කරන එක හුඟක් ලේසි වෙනවා. මේ બ્લોක් එක මෙන්න මේ දොරේ ගන්නට පොඩි කරගන්නකොට මේ වීඩියෝ එකෙන් මම කතා කරේ රොටේට් එකේ ස්කේල් එකේ කොහොමද රෙෆරන්ස් කියන ඔප්ෂන් එකේ යොදාගන්නේ කියන එක. මම හිතනවා ඒක ඔකට්ටියට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ ගැන තවත් මොනවා හරි ගැටලු තියෙනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම subscribe button එකට දකුණු පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔකට්ටිය notification එකක් එනවා. හොඳයි අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.